හිටපු ගරු ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් ඉවත් කිරීමක් සිදු කළ නැහැ. පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු හිටපු නිලධාරීන් තවදුරටත් ඉන්නවා. නමුත් ඒ මෑතක් වෙනතුරුම ජනාධිපති ආරක්ෂක අංශය කියන අංශයෙන් තමයි වර්තමාන ජනාධිපතිතුමාටත් හිටපු ජනාධිපතිතුමාටත් ආරක්ෂාව සැපෙව්වේ. නමුත් එහිදී හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් තමයි ක්‍රියාත්මක යුත්තේ ජනාධිපති ආරක්ෂක අංශය. ඒ සඳහා ඒ වූ නිලධාරීන් කණ්ඩායම වෙන් කිරීම කරලා තියෙනවා. එතකොට ඒ ජනාධිපති ආරක්ෂක අංශය ඒ වෙනම පවත්වාගත යුතු නිසා, ඒ වගේම හිටපු සෑම ජනාධිපතිවරයෙකුටම වෙනම ආරක්ෂක අංශයක් ක්‍රියාත්මක වෙනවා. අපි සාමාන්‍ය කියන්නේ XPSD කියලා. ජනාධිපතිතුමාගේ ආරක්ෂක අංශය වෙන්නේ 8 කොට්ටාශය. ඉතින් ඒ නිසා ඒ සඳහා වෙනම කොට්ටාශයක් ස්ථාපිත වෙනවා. ස්ථාපිත වුණාට පස්සේ අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව කමිටුවක් මගින් තමයි තීරණය කරන්නේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුව මගින් තීරණය කළ යදාළ නිලධාරීන් සංඛ්‍යාව හිටපු ගරු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. මේ වන විට ඒ නිලධාරීන් ඒ හිටපු අධ්‍යක්ෂවරයාත් එක්ක එතුමාගේ ආරක්ෂාවට මේ අවස්ථාවේ රැඳී සිටිනවා, ක්‍රියාත්මක වෙනවා. එතුමා සඳහා ඒ වෙන වූ නිලධාරීන් කණ්ඩායමක්. නමුත් ඒ ස්ථිරවම මෙන්න මේ නිලධාරීන් සංඛ්‍යාව ලබා දෙනවා කියන එක කොට්ටාශය වෙනුවෙන් කරන නිලධාරීන් සංඛ්‍යාව ඉදිරි කාල සීමාවකින් තීරණය කළා දැනුම් දීමක් කරයි. කිසිසේත්ම නිලධාරීන් ඉවත් කිරීමක් සිද්ධ වෙලා නැහැ මෙතෙක්. දැන් ඔබතුමා පවසන ආකාරයට රනිල් වික්‍රමසිංහ මහත්තයා සමග කාලාන්තරයක් තිස්සේ ආරක්ෂාවට හිටපු පොලිසියෙම පෞද්ගලිකව එතුමා සමග හිටපු නිලධාරීනුත් අයින් වෙනවද? කිසිසේත්ම නැහැ. මොකද ඒ නිලධාරීන් තෝරා ගැනීමේ අභිමතයේ තියෙන්නේ හිටපු ගරු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියට. ඔහු දැනට ඒ ස්ථානයේ ඉන්න. ඔහු තමයි ඒ නිලධාරීන් තෝරා ගැනීම කරන්නේ. එතකොට ඕනෑම නිලධාරියෙ තෝරාගෙන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නම් කරන නිලධාරීන් සංඛ්‍යාව ලබා දීම ඒක ආරක්ෂක අමාත්‍යාංශය සහ වැඩිමහල් පොලිස් ඔත්තුමා විසින් තීරණය කළ ක්‍රියාත්මක කරයි.